ัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะතෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම ඔබ රැඳී සිටින්නේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමගයි. මේ ධර්ම මණ්ඩපය තුළින් ඔබට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල සද්ධර්මය විකෘති කිරීම වලට භාජනය නොකොට ඒ ආකාරයෙන්ම දැනගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සම්බුද්ධ ශාසනයට එල්ලවන අභියෝගයන් පිළිබඳව බලපෑම් පිළිබඳව ඔබ දැනුවත් කිරීමත් මේ සම්භාෂණ මණ්ඩපයෙන් සිදුවන අතර හුදු දැනුවත් කිරීමකට සීමා නොකොට සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට කළ යුතු යමක් ලබා දෙන්නට ඔබට මාර්ග දර්ශනයක් ලබා දෙන්නට අප මෙහිදී කටයුතු කරන්නට උත්සාහවත් වෙනවා. අපි දන්නවා සම්බුද්ධ ශාසනයට විවිධ ආකාරයේ බලපෑම් එනකොට අපේ ඇතැම් බෞද්ධයෝ සංවේගයෙන් සිටිනවා. සමහර විට මේවට රජයේ වග කියන්නට ඕන. එහෙම නැත්නම් මහානායක මාහිමිපාණන් වහන්සේලා වග කියන්නට ඕන කියලා ඒ වගකීම තවත් පැත්තකට යොමු කරන බවකුත් පේන්නට තියෙනවා. නමුත් අපේ බෞද්ධයෝ ඉතාම හොඳින් කල්පනා කරලා බලන්න ඔබේ නිවසට ඔබේ නිවැසියන්ට බොහොම දරුණු ගැටලුවකට මුහුණ පාන සිද්ධ වුණොත් එහෙම ඔබේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා රජය ඉදිරිපත් වෙනකන් හෝ අන් කිසිවෙක් ඉදිරිපත් වෙනකන් ඔබ නිකරුණේ බලා සිටින්නේ නිසල්මනේ බලා සිටින්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔබ කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න උත්සාහවත් වෙනවා. ඒ මොකද ඒ නිවස නිවැසියන් ඔබේ නිසා. ඒ නිවස නිවැසියන් ඔබේ නිසා ඒ ප්‍රශ්නය ඔබේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔබේ ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා ඒ ප්‍රශ්නය ඔබට හොඳට දැනෙනවා. ඔබේ ප්‍රශ්නයෙන් විඳවනවා. ඒ නිසා ප්‍රශ්නය ඔබේ නිසා ඒ ප්‍රශ්නය ඔබට දැනෙන නිසා ඒ සඳහා විසඳුම් සෙවීමටත් ඔබම උත්සාහවත් වෙනවා. අපේ හාමුදුරන් වහන්සේලා පිළිබඳව යමක් සිහිපත් කරනවා නම් අපේ හාමුදුරන් වහන්සේලාට අපේ හාමුදුරුවනේ අපේ පන්සලේ ගැටලුවක් ඇති වෙනකොට අපි හැම දෙයක්ම රජයෙන් විසඳනකම් බලන් ඉන්නේ. අපිත් අර අපේ කියන හැඟීම නිසා ගැටලුව තමන්ගේ කොටගෙන ඒ ගැටලුව විසඳීම සඳහා හැකිතාක් උත්සාහවත් වෙනවා. මෙන්න මේ විදිහටම සම්බුද්ධ ශාසනයත් මගේ වුණොත් එහෙම සම්බුද්ධ ශාසනය මගේ නම් මගේ සම්බුද්ධ ශාසනයට ගැටලුවක් එනකොට ඒ ගැටලුවත් මගේ ගැටලුවක් බවට පත් වෙනවා. ඒක තමන්ගේ ගැටලුවක් බවට පත් වෙනවා. තමන්ගේ ගැටලුවක් නිසා ඒක තමන්ට හොඳට දැනෙනවා. තමන්ට දැනෙන නිසා ඒ සඳහා විසඳුම් අනිකෙක් සපයා දෙනකන් බලා නොසිට මා විසින් යමක් කළ යුතු නම් ඒ දේ නොපිරිහෙලා මා විසින් කළ යුතුයි නේද කියන අදිෂ්ඨානයෙන් ඒ හැඟීමෙන් ඒ වෙනුවෙන් හැකිතාක් උත්සාහවත් වෙනවා. ඒ නිසා මේ කාරණාවේදී පුද්ගල තරාතිරමක් වැදගත් වෙන්නේ නැහැ. ඉතිහාසයේ දිහා බලනකොට ඉතා දැවැන්ත ගැටලු පවා විසඳලා තියෙන චරිතයන් දිහා බලනකොට ඒ චරිත සාමාන්‍ය චරිතයක්. නමුත් ඒ ගැටලු වලට මුහුණ දීමේදී ඔවුන් වඩාත් විධිමත්ව මුහුණ දීලා තමන් ඒ ගැටලු ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා ඔබ අපේ විශේෂයෙන් මේ වැඩසටහනට සවන් දෙන අපේ හාමුදුරන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. වියපත් උපාසිකාවක් වෙන්න පුළුවන්. වියපත් උපාසක මහත්මයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ හොඳ තුරුණු වියේ පසු වෙන හොඳ බෞද්ධයෙක් වෙන්නත් පුළුවන්. ඔබ කිසි කෙනෙක් කල්පනා කරන්නට එපා මට මේ ප්‍රශ්න විසඳන්න බැරි වෙයි කියලා. වැදගත් වෙන්නේ ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන ඒ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් වශයෙන් සලකාගෙන ඒ සඳහා නිසි පියවරට එළඹීමයි ඔබ අප විසින් කළ යුතු වෙන්නේ. ඉතින් සම්බුද්ධ ශාසනය අනිකෙක්ගේ නෙමෙයි. ඒ ඔබෙත් මගෙත් ශාසනය. ඔබෙත් මගෙත් සම්බුද්ධ ශාසනයට යම් ගැටලුවක් එල්ල වෙනවා නම් යම් තර්ජනයක් එල්ල වෙනවා නම් ඒ ඔබටත් මටත් එල්ල වෙන තර්ජනයක්.
ඒ නිසා ඔබෙත් මගෙත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එල්ලවන අභියෝගයන් ජය ගැනීම සඳහා ඔබත් මාත් අප සියලු දෙනා පෙළ ගැහිලා මේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා උත්සාහවත් වන්නට ඕන කියන කාරණාව අපි විශේෂයෙන් මුලින්ම සිහිපත් කරන්නට ඕන. මේ හැඟීම ඇති වුණොත් මේ හැඟීම ඇති කරගත්තොත් අපිට පුළුවන් බුද්ධ ශාසනයේ සුරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන්ට පිවිසෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේකද ඉතාමත්ම වැදගත් කාරණාව තමයි. සම්බුද්ධ ශාසනය බේරා ගැනීම සඳහා වුවද අපි යම් ක්‍රියාදාමයකට එළඹීමේදී ඒ ක්‍රියාදාමය වඩාත් විධිමත් ක්‍රියාදාමයක් විය යුතු වෙනවා. ඒ වඩාත් විධිමත් ක්‍රියාදාමයක් වෙන්නට නම් අපිට හොඳ දැක්මක් මුලින්ම තියෙන්නට ඕන. අපි දන්නවා විෂන් එක හරි නැත්නම් මිෂන් එක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි අපිට හොඳ දැක්මක් තියෙන්නට ඕන. හොඳ දැක්මක් ඇතුව අපි ක්‍රියාත්මක වුණොත් ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නවා කියන එක ඒ තරම් අපහසු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේ මනා දැක්මක් ඇති කරගන්නට නම් අපිට හොඳ දැනුමක් අවශ්‍යයි. සම්බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද? බුද්ධ ශාසනයට එල්ලවන අභියෝගයන් කුමක්ද? මේවා ජයග්‍රහණය කළ යුතු ආකාරයන් කුමක්ද? මේ සෑම කරුණු කාරණාවක් පිළිබඳවම ඔබට දැනුමක් අවශ්‍ය වෙනවා. අන්න ඒ දැනුම තුලින් යහපත් දැක්මක් ගොඩනගාගෙන මනාකොට අපි පෙළ ගැසුනොත් මේ එන අභියෝගයන් ජයග්‍රහණය කරනවා කියන එක අපිට මහත් දෙයක් වෙන එකක් නෑ. ඉතින් මෙන්න මේ ක්‍රියාදාමයේ තුලදී ඉතාමත්ම වැදගත් කාරණාවක් තමයි අපිට රජයෙන් විශාල වශයෙන් කරගත යුතු කොටසක් තියෙනවා. දැන් බලන්න අපේ රටේ සුළුතරයක් ආගමිකයන් සුළුතරයක් ජාතීන් දිහා බලනකොට ඔවුන් ඇතැම් විට පවතින රජයන්ට බලපෑම් කොට හෝ තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නවා. නමුත් අති මහත් බහුතරයක් වෙච්ච අපේ බෞද්ධයන්ට පුළුවන්කම තියෙනවද රජයකට හෝ බලපෑමක් කරලා මේ සම්බුද්ධ ශාසනය බේරගන්න මෙන්න මේ ටික කරලා දෙන්න. ජාතියේ සුරක්ෂාව වෙනුවෙන් මෙන්න මේ ටික කළ යුතුයි. එහෙම බලපෑමක් සිද්ධ වෙන බවක් අපිට පේන්නේ නැතිනේ. ඒ නිසා අපි හැමදාකම පියවරෙන් පියවර පරාදීන ජාතියක් බවට පත් වෙනවා. සම්බුද්ධ ශාසනය දිනෙන් දින පිරිහීමට ලක් වෙලා යනවා. ඒ නිසා අපිට අවශ්‍යයි රජයත් මේකට මැදිහත් කරගන්නට ඕනේ. මැදිහත් කරගන්නා ක්‍රමවේදය කුමක්ද කියන එක අපි මුලින් තේරුම් අරගන්නට ඕනේ. ඒ අනුව විශේෂයෙන් අපේ ගෞරවනීය අතිපූජනීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ආශිර්වාදය, ඒ මඟ පෙන්වීම, ඒ වගේම විද්වත් මහා සංඝරත්නයේ මඟ පෙන්වීම, තවත් විද්වත් අපේ ගිහි බෞතුන්ගේ මඟ පෙන්වීම, මේ සියල්ලත් එක්ක ලබා ගන්නා දැනුම තුළින් මනා දැක්මක් ඇති කරගෙන මේ ගමන ගියොත් ඔබටත් මටත් අපේ සම්බුද්ධ ශාසනය බේරා ගන්නවා කියන එක ඒ තරම් අපහසු දෙයක් වෙන එකක් නෑ. ඉතින් අන්න ඒ සඳහා ඔබට අවශ්‍ය පෙර දැක්ම ලබා දීමට, ඔබට අවශ්‍ය දැනුම ලබා දීම සඳහායි මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය ඔබ වෙනුවෙන් අපි පවත්වන්නේ. ඉතින් අද ධර්ම මණ්ඩපය සඳහා ඔබ කෙරෙහි කරුණා මෛත්‍රියෙන් වැඩම කොට වදාලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම ලැබනෝරුව කන්දාරන්න සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප හාමුදුරන් වහන්සේ, අපි ඉතාමත් ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේලාව පිළි අරගන්නවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ අපි දිගින් දිගටම විභජ්‍යවාද වැඩසටහන් ඔස්සේ අපේ ලංකාවේ හාමුදුරුවන් වහන්සේලා අපේ බෞද්ධ ජනතාව දැනුවත් කළා. මේ තාමත් ප්‍රබල කුමන්ත්‍රණයක් දියත් වීගෙන එනවා සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා කියන කාරණාව. මේ පිළිබඳව අප නිරන්තරයෙන් දැනුවත් කළා. ඒ සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණ අතර අපි වඩාත්ම අවධානය යොමු කළ කාරණාවක් වුණා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විකෘති කිරීම. සම්බුද්ධ දේශනාව විකෘති කොට වෙනස් මුහුණුවරකින්
තමන්ගේ අත්නෝමතික අදහස් මිශ්‍රකොට මේ බුද්ධ ශාසනයයි කියල සමාජයට මතුකොට දැක්වීමක් සිද්ධ කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ හාමුදුරන් වියත් හාමුදුරන් වහන්සේලා ධර්ම දේශනා කරන අපේ බහුතරයක් හාමුදුරන් වහන්සේලා මේ සමාජයේ නිරතුරු දැනුවත් කරනවා. මේ බුද්ධ ශාසනය මෙහෙම විකෘති කරන්න දෙන්න එපා. මෙහෙම වෙන්න දෙන්න බැහැ කියලා. නමුත් අපේ ඇතම් බෞද්ධයන්ට අපේ හාමුදුරුවනේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද විශේෂයෙන් නොමග ගියපු බෞද්ධයන්ට ගැටලුවක් තියෙනවා. දැන් ඇත්තටම ඔය කියන විකෘතිය කුමක්ද කියන එක. මොකක්ද ඔය විකෘති කිරීම කියන්නේ කියලා. මේකට අපේ හාමුදුරුවනේ ඇත්තටම ප්‍රධානම ගැටලුව තමයි විකෘතිය කුමක්ද කියලා තේරුම් ගන්න නම් ප්‍රകൃතිය මොකක්ද කියලා තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ප්‍රകൃතිය නොදන්න කෙනාට විකෘතිය මොකක්ද කියලා තේරුම් ගන්න අපහසුයි. ඉතින් මේ සාකච්ඡාව තුළදී විශේෂයෙන් අපි අද බලාපොරොත්තු වෙනවා මේ විකෘති කිරීම සහ ප්‍රകൃතිය කියන්නේ කුමක්ද? ඒ වගේම මේ එක්තරා කල්ලි කණ්ඩායමක් විසින් මේ සිදු කරන ධර්ම විකෘති කිරීම සිද්ධ කරන ක්‍රමවේදය කුමක්ද කියලා. ඒක යම්කිසි මොකද්ද මේ අලුත් විදිහට අර්ථ දක්වන්න තියෙන පදනම. ඒ පදනම කොයි තරම්නම් දුර්වල එකක්ද බොල් එකක්ද කියන කාරණාව අපි සමාජයට හඳුන්වා දීමක් කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මුලින්ම මේ වර්තමාන ඉතිහාසයේ ධර්ම විකෘති කිරීම ඕන තරම් සිද්ධ වුණා. නමුත් අපි ඒ පිළිබඳව මේ මොහොතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෑත ඉතිහාසයේ තුල මේ සද්ධර්මය විකෘති කිරීම වෙනස් කිරීම ආරම්භ වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ සිද්ධ වෙන ක්‍රමවේදය කුමක්ද කියලා අපි ඔවුන්ගේම වීඩියෝ පට කිහිපයක් ආශ්‍රයෙන් මේ වෙලාවේ දැනගන්න බලමු. ඔය ඩෙංගු කියන එක හැදෙනකොටත් ඔක ඉන්න විවිධ හේතු තියෙනවා. අපි සිංහල වචනයක් තියෙනවා. අපි ඩෙගා නටනවා කියලා එක. ඔය බෙර ගහන නටනවා කියනවා. අනවෙර ගහනවා කියලා කියනවා. අඩහැර පානවා කියන. අඩහැර පානවාට කියන එක තමයි ඩෙගා නටනවා. අපි පැරන්නෝ කියන කතාව. ඒ රෝගීකත් දාලා තියෙනවා. ඒ වගේම නම. ඌනතාවයක් තියෙනවා. යම් කිසි දෙයක් අපිට පොරොන්දුවක් දීලා ගියොත් ඉටු කරනකම් හරි අසහනයක් එනවා. ඒක ඌනතාවයක් බවටපත් වෙනවා. ඔන්නේ ඌනතාවයක් ඇති කරන්නා වූ දේවල් කරපුවාම සසරින් ඒකේ කර්ම විපාක අපි කරා එනවා. අන්න ඒවත් නිසා අපේ ශරීරගතව ඌනතාවයක් හටගන්න හේතු වෙනවා. ඌනතාවයේ ප්‍රතිඵලයක් තමයි ඌන කියන්නේ. ඔය නිරුක්ති සම්බන්ධයක් තියෙන හැම එකටම වචනේ පද නිරුක්ති වලින් ඕනේ දකින්න. වෛරය ආශ්‍රයෙන් වෛරස් කියලා එකක් හැදෙනවා. අපේ හාමුදුරුවනේ දැන් මේ වගේ කරුණු බැලුවම ඉතාම පැහැදිලි මේ අර්ථ විග්‍රහ ක්‍රමය නැත්නම් මේ නිරුක්ති සැපීමේ ක්‍රමය විධිමත් පදනමක පිහිටා සිදු කරන දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේක අපේ හාමුදුරුවනේ දකින්න තියෙන්නේ කටට එන දෙයක් ප්‍රකාශ කිරීම. මේක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් බවක් ඇත්තන පැහැදිලිවම පේන්න තියෙනවා. ඉතින් මේ විතරක් නෙමෙයි තවත් මේ වගේ මේ උන්වහන්සේ ප්‍රකාශ කරන මේ නිරුක්තියට නගනවායි කියලා නැත්නම් මේ ගැඹුරු අර්ථ ප්‍රකාශ කරනවායි කියලා මේ විදිහ කරන දේශනතා විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය තුළ දක්නට ලැබෙනවා. අපිට පුළුවන් තව එකක් දෙකක් විතර බලන්න. රැල්ලට හැක හැක ගන්න ගියාම හැක රැල්ල වෙනවා. නිරුක්තිය පැත්තකින් තියලා මේ වැරදි වැරේද කියලා බලන්න මේක. නිරුක්ති පිළිගන්න බැරි කෙනෙක් ඉන්නනම් ඕවා නිරුක්තිය අපි පිළිගන්නේ නැහැ කියන එකට කමක් නැහැ පිළි නොගෙන ඉන්න. හැබැයි හැක හැක රැල්ලට හැක හැක ගන්න යන එක හොඳ නැහැ කියලා තීරුම් ගන්නවා නම් ඒ ඇති. අපේ හාමුදුරනේ දැන් මේ වගේ දේවල් බලනකොට දැන් ඇත්තටම ඩෙංගු කියන වචනය ගත්තොත් මේක සිංහල වචනයකුත් නෙමෙයි. මේක වෙන භාෂාවකින් එන වචනයක්. එතකොට ඒ බඳු වචනයකට මේ සිංහලෙන් මේ ඩෙංගා නටන කතාවක් ගලපා ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ඒක බොහොම හාස්‍යජනක ප්‍රකාශනයක්. ඊළඟට අපි හැකරැල්ලගේ කතාව ගත්තත් දැන් මේ හැක හැක ගාලා රැල්ලට යන නිසා හැකරැල්ලා වෙනවා. දැන් ওই විදිහටම තව මේ මුන්වහන්සේගේ විවිධ නිරුක්ති දැක්වීම් තියෙනවා. දැන් අපේ හාමුදුරන්ට අපි විශේෂයෙන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මුන්වහන්සේ මේ
මේ දේවල් උන්වහන්සේම දන්නවා මේවා කිසිම ව්‍යාකරණ පදනමක් නැති ප්‍රකාශන කියලා. ඒක උන්වහන්සේමත් කියනවා යම් යම් අවස්ථාවලදී. හැබැයි මේකෙදී මෙතුමා කියන කතාවක් තමයි මේවා ව්‍යාකරණේ නොතිබ්බට පොතපතේ නොතිබ්බට මොකද මේක වෙන්නේ හොඳක් නම්. දැන් හැක හැක ගාලා රැල්ලට ගියොත් හැක රැල්ල වෙනවා කියලා දැනගෙන හැක හැක ගාලා රැල්ලට නොයා ඉන්නවා. ඒකෙන් හොඳක් වෙනවා. ඒ නිසා නිරුක්තිය කොහේ තිබුණම මොකද මේව බණ පොතේ නොතිබුණම මොකද මේක මොකක් වුණාම මොකද මිනිස්සු මේකෙන් යහපතක් කරගන්නවා නම් මෙන්න මේ වගේ තර්කයක් තමයි උන්වහන්සේ ගොඩක් වෙලාවට ගොඩනගන්න උත්සාහවත් වෙන්නේ. එතකොට මේ ක්‍රමවේදයේ දැන් විශේෂයෙන් ඔය වහරක අබේරතනාලංකාර කියන උන්වහන්සේ මැදිහත් වීමෙන් පුරෝගාමි වීමෙන් ආරම්භ කළ ඔය ක්‍රමය තමයි මේ වෙනකොට තාමත්ම ශීඝ්‍රයෙන් මේ ධර්මය විනාශ කිරීම සඳහා අරගෙන යන්නේ. දැන් මේ මෑත කාලීන වශයෙන් දැන් උන්වහන්සේ නම් අපවත් වෙලානේ. දැන් උන්වහන්සේ වපුරප බීජ පැලෑටි තාම තියෙනවා. ඒක විශේෂයෙන් අපි ගත්තොත් වලස් මුල්ලේ අබය හාමුදුරුව. ඊළඟට මීවන පලානේ සිරිදම්මා අලංකාර. රතුපස් කැටියේ විමුක්ති රතන වගේ හාමුදුරුවෝ ගත්තොත් එහෙම. ඒක තව පිරිස් බොහෝ ඉන්නවා. මේ සියලු දෙනාම අනුගමනය කරන්නේ මෙන්න මේ අවිධිමත් ක්‍රමවේදය. ඒතර අපිට පුළුවන් දැන් උන්වහන්සේ වපුරපු මේ බීජ නිසා පැල ඇටි හටගත් පැල ඇටි එහෙම නැත්නම් උන්වහන්සේගේ මතවාදය අනුගමනය කරන වලස් මුල්ලේ අබය වගේ භික්ෂුන් වහන්සේලා කියන දෙයක් අපිට බලා ගන්න පුළුවන්. කාම කියන කා අම එහෙන් රූපයක් දැකලා ප්‍රභාෂරව හටගත්ත චිත්තය සුද්ධ චිත්තය කා ගන්න එකට නම් අම කා ගත්තා. දැන් අපේ හඳුරන්නේ මේ ඒත් අර ක්‍රමවේදයේම අනුගමනය කරමින් කාම කියන වචනයට නිරුක්ති සපයන්නේ කොහොමද? කලින් අම තිබුණා, අම කාගත්තා, ඒ නිසා කාම වුණා. දැන් මුන්වහන්සේලාට මතක නැහැ මේ පාලි වචනවලටයි මේ සිංහලෙන් මේ හිතුවක්කාර විදිහට මේ අර්ථකථන සපයන්නේ කියන එක. ඒ වගේම දැන් තවත් මේකේ භයානක තත්ත්වයන් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ තමන්ට හිතන විදිහට කටට එන වචනවලට අර්ථකථන දෙන්න ගියොත් සැබවින්ම බුද්ධ ශාසන එක පැත්තක විනාශයක් වෙනවා. අනික මේක ඉතාමත්ම අවිධිමත් ක්‍රමවේදය. ඉතින් අපේ හාමුදුරන් වහන්සේගෙන් අපි විශේෂයෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ මේ භාෂාවක් විධිමත්ව භාවිත නොකළොත් ඒකෙන් සිදුවෙන්න පුළුවන් අනර්ථය කුමක්ද කියන එක විශේෂයෙන් මේ බුද්ධ ශාසනය වගේ දර්ශනයක් සම්බන්ධයෙන්. තිරුවන් සරණයි. අපි දැනට උද්ගත වෙලා තියෙන ධර්ම විකෘතිතා කීපයක්ම අවබෝධ කරගත්තා මේ වීඩියෝ දර්ශන තුලින්. ඒවයින් අපි අහගත්තේ විවිධ වචනවලට හිතලු හැටියට ඉදිරිපත් කරන විවිධ අර්ථකථන. අපේ පෙරදිග භාෂා බොහොමයක් ධාතු මූලිකයි කියන බව පිළිගත් මතයක්. අපි පාවිච්චි කරන සිංහල භාෂාවත් සිංහල භාෂාවේ මාතෘ භාෂා හැටියට සැලකෙන පාලි ඊට එහා පැත්තේ ගියාම සංස්කෘත සහ වෛදික මේ සියලු භාෂා ධාතු මූලිකයි කියන පිළිගැනීම පෙරදිග තියෙනවා. ඒයින් කියවෙන්නේ අපේ භාෂාවේ වචන හැදිලා තියෙන්නේ යම්කිසි ආකාරයක අර්ථ සහිත ධාතු මූල වලින් කියලා. ඒ අනුව හැම වචනයක්ම අපිට අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් එක භාෂාවක වචන අර්ථකථනය කරන්න වෙනත් භාෂාවකින් ප්‍රයෝග හොයාගත්තොත් වෙනත් භාෂාවකින් විස්තරාර්ථ හොයාගත්තොත් ඒක ඇත්තටම භාෂාව පිළිබඳ අනවබෝධය නිසා ඇති කරන දෙයක් හැටියටයි මං දකින්නේ. භාෂාවක විවිධ භාෂාංග තියෙනවා. උදාහරණ හැටියට නාමපද, ක්‍රියාපද, නිපාතපද, උපසර්ගපද මේවා භාෂාවකට අයිති විවිධ වූ භාෂාංග. අපිට ප්‍රකාශනයේ සඳහා මේ සියල්ලම අවශ්‍ය කරනවා. මේ සියල්ල නියෝජනය වෙන්නේ විවිධ ස්තරවල එක එක අර්ථ පද්ධතිවල තමයි මේවා නියෝජනය වෙන්නේ. ඒ නිසා භාෂාවක් පාවිච්චි කරනකොට අපිට දැනුමක් තියෙන්න ඕනේ ඒ භාෂාවට අදාළ මේ විවිධ අංග පිළිබඳවත්. නාමපදයක් අර්ථකථනය කරනකොට ඒක නාමපදයක් කියන තැනින් අර්ථකථනය කරන්න ඕනේ.
ක්‍රියාපදයක් අර්ථකතනය කරනකොට ඒක ක්‍රියාපදයක් කියන තැනින් අර්ථකතනය කරන්න ඕනේ. උච්චාරණය ඉතාම වැදගත් භාෂාවේදී. රූපසිද්ධි කියන ව්‍යාකරණ ග්‍රන්ථයේ කියනවා දුරුච්චාරණයේ නිසා අර්ථය වැරදි පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඒක ඕනෙම භාෂාවක සිද්ධ වෙන දෙයක්. දැන් අපි උදාහරණ හැටියට සිංහලයේ ගත්තොත් කොස් ගහයි කෙස් ගහයි. කොස් ගහ කියලා අපි ලියනකොට කොම්බුවයි කයන්නයි ඇලපිල්ලයි. නමුත් ඇලපිල්ල ඉවත් කරපු ගමන් කෙස්. මේ ලේඛනයේදී වුණත් භාෂාවට අයිති කොටස් ඉවත් වෙලා යනකොට ඉස්පිලි පාපිලි වල ඉඳලා රශ්ව දීර්ඝ වල ඉඳලා මේවා වැරදි විදිහට උච්චාරණය වෙනකොට වැරදි විදිහට ලියවෙනකොට අර්ථයට තමයි හානි වෙන්නේ. එතකොට බුද්ධාගම වැනි බෞද්ධ ඉගැන්වීම් වැනි මේ ලෝකයේ යථාර්ථය ඉදිරිපත් කරන ඉගැන්වීමක් අර්ථකථනය කරනකොට ඒ සඳහා භාවිත වෙලා තියෙන භාෂාව අපි වැරදි විදිහට තේරුම් කළොත් වැරදි විදිහට අර්ථකථනය කළොත් ඒ ඉගැන්වීම් වලින් ඉදිරිපත් වෙන කරුණුවලට විශාල හානියක් සිද්ධ වෙනවා. මේ අය කරන්නේ අන්නේ හානිය. ධර්මයට අයිති වචන වගේම ධර්මයට අයිති නොවන වචන පවා මේ අය අරගෙන භාෂාත්මකව අර්ථකථනය කරන්න පෙළඹිලා තියෙනවා. ඒකෙන් මං දකිනවා එක පැත්තක්. ඒ තමයි අපේ බොහෝ බෞද්ධ ප්‍රජාවට අපේ බෞද්ධ ජනතාවට බුදුදහම ඉදිරිපත් වෙන මූල භාෂාව වෙන පාලිය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇත්තේ නැහැ. සාමාන්‍යයෙන් එදිනෙදා ආගමික කටයුතු වලදී පාවිච්චි කරන පාලි පාට මුඛපරපුරෙන් අපේ ආචිලා සීයලා හාමුදුරුවරු කියනවා අහගෙන ඉඳලා අපි කියනවා තමයි. නමුත් අපි අර්ථය දන්නේ නැහැ. ඒ නිසා හුඟක් බෞද්ධයන්ට පාලි භාෂාව පිළිබඳව තියෙන ඌන අවබෝධය නිසා දැනෙන්නේ නැහැ මේ අය මේ ඉදිරිපත් කරන්නේ වැරදි අර්ථකථනය කියලා. ඒ නිසා හැක ගාලා රැල්ලට යන කෙනා හැකරල් අය කිව්වහම අර මතුපිට පෙනුමට තියෙන වචනේ තියෙන හැක රැල්ලා කියන කෑලි දෙක එකට ගලප ගන්න පුළුවන් වෙනවා අර කියන විග්‍රහය දිහා බලපුවාම. අපේ ආන්දර මට පුංචි බාධා කිරීමක් කරන්නට ඕන. දැන් උන්වහන්සේ කියන කාරණාවක් තමයි, දැන් මේ උන්වහන්සේ විතරක් නෙවෙයි මේ කණ්ඩායම කියන කතාවක් තමයි ව්‍යාකරණ ඌව ඔක්කොම පස්සේ හදපුවා. ඉතින් මේ ව්‍යාකරණ භාෂා ඌව නිකන් බමුණන්ගේ දේවල්. අර්ථය හරියට තියෙනවා නම් එච්චරයි. එතකොට දැන් හැක ගාලා රැල්ලට යන එක නවත්ත ගන්න පුළුවන් වුණා නම් කොහොම හරි හැක රැල්ලෙක් වෙනවා හරි කියලා මේ ජන සමාජය හදා ගන්න පුළුවන් නම් ඉතින් ඇතිනේ. අය ඕකට ව්‍යාකරණ මොකටද? මිනිස්සු හදන්න තිබුණා නම් මදිද? මෙන්න මේ තර්කය තමයි මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඇත්තටම අපේ හාමුදුරුවෝ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා ගත්තම සාත්තං සබ්බ්‍යංජනං කියන කතාවම පැහැදිලිව තියෙනවානේ. අපේ හාමුදුරුවෝ මෙන්න මේ මතවාදයේ සම්බන්ධයෙන් මේගොල්ලෝ මේ ගොඩනගන අදහස සම්බන්ධයෙන් අපි කොහොමද අපේ බෞද්ධයන්ව දැනුවත් කරන්නේ? ඇත්ත වශයෙන්ම බුද්ධ ධර්මය ඔබ වහන්සේ ඉදිරිපත් කළා වගේම ඉතා වැදගත් ගුණාංග දෙකකින් යුක්තයි. ඒ තමයි සාත්ත සබ්බ්‍යංජන කියන මේ ගුණ දෙක. මේ ගුණ දෙකම එකට එකතු වෙච්චාම බුදුහාමුදුරුවෝ වදාළේ උන්වහන්සේ විසින් උන්වහන්සේගේ ධර්මයේ ඉතා මැනවින් දේශනා කරලා තියෙනවායි කියලයි. උන්වහන්සේගේ මූලික අවවාදයක් තමයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන මේ අවවාදය. උන්වහන්සේ මේ ධර්මය මෙනවින් දේශනා කරලා තියෙනවා. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ කියන මේ ලක්ෂණ වලින් සමන්විත ධර්මයක් මේ ධර්මයේ. එතකොට මේ ධර්මයෙන් ඉදිරිපත් වෙන මේ ඉගෙන්වීම් පද්ධතිය තම තමන්ට අවශ්‍ය පමණින් තම තමන්ට තේරෙන පමණින් අර්ථකථනය කරන්න කිසි කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාෂාව කුමක් වුවත් එයින් නැගෙන අර්ථය ඇති කියන තැනට අපිට පෙළඹෙන්න හැකියාවක් නැහැ ඇත්තටම. මොකද රහතන් වහන්සේ ගැන කරුණු පැහැදිලි කරනකොට පවා බුදුහාමුදුරුවෝ දේශනා කළා අන්තිම
ශරීරධාරී රහතන් වහන්සේත් නිරුත්තිපද කෝවිදත්වයෙන් යුක්ත උදාර පුද්ගලයෙක් කියලා. ධම්මපදයේදී ඒ ගැන පැහැදිලි කරනකොට තණ්හාව ක්ෂය කළ මේ රහතන් වහන්සේලා අක්ෂරවල ගැළපීම පිළිබඳ හොඳ අවබෝධයකින් ක්‍රියා කරන පිරිසක් කියන බව පැහැදිලි කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ නිරුත්තිපද කෝවිදත්වයෙන් යුක්තයි කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ තමන් අත්විඳි ඒ ආධ්‍යාත්මික සුවය පිළිබඳ හැඟීම වෙනත් කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් භාෂා හැකියාවකින් යුක්ත කෙනෙක්. උන්වහන්සේ ඉදිරිපත් කරන ඉගැන්වීම් පද්ධතිය අනික් අයට නිවැරදිව අරගෙන යන්න නම් භාෂාව නිවැරදිව පාවිච්චි කරන්න වෙනවා. භාෂාව වැරදි විදිහට පාවිච්චි කළොත් එයින් කියවෙන අර්ථය අපිට ඊළඟ කෙනාට හරියට අරගෙන යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා කවර හෝ ආකාරයේ පැහැදිලි කිරීමකින් මේ දේ වෙනවායි කියන තැනින් අපිට භාෂාව පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඒක අපේ භාෂාව විතරක් නෙමෙයි, සිංහල පාලි වල විතරක් නෙමෙයි, ඉංග්‍රීසි ආදී කොටගත් සියලු ලෝක භාෂාවලට පොදු කාරණයක්. දැන් මේක අපි වෙනත් පැත්තකට ආදේශ කරලා බැලුවොත් එහෙම ලෝක භාෂාවකට ඉංග්‍රීසි භාෂාවෙන් කියවෙන අර්ථ, ඉංග්‍රීසි භාෂාවේ වචන අපේ වචන වලින් අපි අර්ථකථනය කළොත් මොකක්ද ඒකේ අර්ථය? මං හිතන්නේ අපේ හඳුන්නේ අයින්ස්ටයින්ගේ ලිපියක් මේ විදිහට කියවලා තේරුම් ගන්න ගියොත් මොන දෙයක් තේරුම් ගනීද කියලා හිතන්නේ. අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ ඉදිරිපත් වචන වලින් ඉදිරිපත් වෙන නිරුක්ති අර්ථයේ හෝ ව්‍යාකරණ අර්ථයේ කුමක් හෝ වේවා එයින් නැගෙන තේරුම අදහස වැදගත්ය කියන තැන ඉඳගෙන අපිට මේ ධර්මයේ හෝ සංකල්පයක් හෝ කිසි දෙයක් තේරුම් කරන්න බෑ කියන එක තමයි මගේ නම් අදහස. තත්ිය සද්දම්ම සම්මෝස සූත්‍රයේදී සද්දම්ම සම්මෝස බොහොම පැහැදිලි ලෙස බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා මේ දුන්නික්කිත්තේහි පදබ්බ්‍යංජනේ මේ මනමින් නොතබන ලද පදව්‍යංජන ඇතිකල්ලි අත්ෝපි දුන්නයෝ හෝති මේ අර්ථේ දුන්නය වෙනවා. දැන් ඕක මේ හරි වැදගත් කාරණාවක් තියෙනවා අපේ හඳුරුනේ. දැන් මම අර මුලින් දක්වපු වීඩියෝ සඳහන් දැක්කුණ ඒ වහරක අබේරතන අලංකාර කියන හාමුදුරුව උන්වහන්සේ කියනවා හඳුනේ මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භේදය පිළිබඳව. දැන් අපි තියෙන අනිච්ච අනිච්ච දැන් ওই විවිධ අර්ථකථන තියෙනවනේ. දැන් උන්වහන්සේ කියනවා දැන් මේ අල්ප ප්‍රාණ සද්දයෙන් කියලා හරියන්නේ නැති වුණාම තමයි මහ ප්‍රාණයෙන් කියන්නේ. දැන් යණ්ඩ ටිකක් ඔක සැරටත් කියනවා. අන්න ඒ වගේ මේ මහ ප්‍රාණ වෙන්නේ මේ කියන දේ වඩා තහවුරු කරන්න ගියාම කියලා. ඇත්තටම අපේ හඳුනේ භාෂාව පිළිබඳ උන්වහන්සේලාගේ තියෙන අනවබෝධය. දැන් සත්තු කිව්වොත් අපේ හඳුනේ හතුරනේ. දැන් ඕක සත්තු කියලා මහප්‍රාණ શબ્දයෙන් කිව්වොත් හතුර දැඩි කිරීම නෙමෙයිනේ. ඒකෙන් අදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ විදිහේ අර්ථකථනයක් ගත්තොත් එහෙම හතුරට වඩා තහවුරු කිරීම පිණිස හතුර කියන්න උනොත් බුදුහාමුදුරු කිව්වා වෙනවා. එතකොට නමාමි සත්තුනෝ කිව්වොත් අනේ හතුරටම වැන්දමන් කිව්වා වෙනවා එහෙම කිව්වොත් එහෙම. නිකන් කියලත් බෑනේ. දැන් ගැඹුරින්ම මේක කියන්න වෙනවනේ. ඒ නිසා මේක හරි වැදගත්, ඉතාලම වැදගත් කියන කාරණේ මම අදහස් කරේ. අපේ හාමුදුරනේ බොහොම භයානක තැනකටයි මේ නිරුක්ති ක්‍රමවේදයේ මේ අරගෙන ඉන්නේ. එකක් තමයි මේ ධර්මයේ තියෙන පදනම විනාශ කරලා දාන එක. අනිත් පැත්ත තමයි මේ යන අත්නෝමතික ක්‍රමවේදයේ ඔස්සේ ඔවුන් බලාපොරොත්තු වෙන ඒ බෞද්ධ ජනතාව අන්‍යාගමික කරණයට ලක් කිරීමේ ඒ අරමුණට සමීප වීම ඉතාම ශීඝ්‍රයෙන් කරනවා මෙන්න මේ ක්‍රමවේදයේ ඔස්සේ. අපේ හාමුදුරන් මම කැමති අපේ මේ කතා කරපු කාරණාමු දිගුවක් හැටියට අපේ කුමාරකසප හාමුදුරුවෝ සමග කතා කරන්න පොඩ්ඩක් ඉදිරියට. දැන් මේ විදිහට බුද්ධ වචනයට තමන්ට අත්නෝමතික අර්ථකථන දීගෙන යන විදිහම නෙමෙයිද මොවුන් අන්‍යාගමික කරන අන්‍යාගමික ග්‍රන්ථ සඳහා බෞද්ධ ධර්මය ආදේශ කිරීමට යොදාගෙන තියෙන්නේ? බුදු දහම පෙන්වන්න උත්සාහකත් වෙනව නේද ඒ අන්‍යාගමික ග්‍රන්ථ තුලත්? ඔව්. ඇත්තටම තියෙන්නේ ඒ ක්‍රමවේදයට අපේ බෞද්ධ සමාජය එතනට අරගෙන යන එක තමයි මේ සිද්ධ කරන්නේ ක්‍රමානුකූල ලෙස. ඉස්සෙල්ලම ත්‍රිපිටකයේ තියෙන පදව්‍යංජනයන් වලට වචනවලට අර්ථකථනයේ සපේනකොට සිංහල භාෂාව අනුව කඩලා මේ ක්‍රමවේදයේම බයිබලේන වචනවලට කරන්න පුළුවන්කම තියෙනවා.
එක්කෙනෙක් ඒක කරන්න යනකොට අනිත් අය පසුබිම හදලා දෙනවා. ඔය විශේෂයෙන් වලස් මුල්ලේ අබේ කියන පුද්ගලයා එක තැනකදී සඳහනක් කරනවා, බයිබලයේ කියලා කියන්නේ ත්‍රිපිටක ධර්මයේ තියෙන ෂෝට් නෝට් එක. කෙනෙකුට කෙටියෙන් බලා ගන්න ඕන නම් බයිබලෙන් බලා ගත්තාම හරි. ඒකට දීර්ඝ වැඩි විස්තර බලා ගන්න ඕන කෙනා තමයි ත්‍රිපිටකය බලන්න ඕනේ. මෙන්න මේ දෙත් ඒගොල්ලෝ මේක අස්සෙම ප්‍රධාන වශයෙන් කියලාම සමාජගත කරනවා. ඒ කියන්නේ ඉදිරි પરම්පරාව බිහි වෙනවා. දැන් බයිබලෙත් මේ විදිහටම අර්ථකථන සපයන්න. එතකොට දැන් ඒකෙත් Tamanට කැමති කැමති විදිහට පද බෙදලා මේ අර්ථෙම මතු කරගන්න හිතුවක්කාර අර්ථෙම දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකෙත් තියෙන එකම ධර්මයේ, මේකෙත් තියෙන එකම ධර්මයේ. එහෙනම් ඒකේ බොහොම කෙටියෙන් විග්‍රහ කරලා තියෙන එක තමයි ත්‍රිපිටකය තුළ විග්‍රහ කරලා තියෙන බොහොම දීර්ඝ ලෙස. මෙන්න මෙතනට තමයි අපේ බෞද්ධ ජන සමාජයේ ගන්න මේ ක්‍රමානුකූල ලෙස විග්‍රහ උත්සාහ දරන්නේ. නමුත් අපිට පැහැදිලි ලෙසම පෙන්නනවා පටිසම්භිදා පිළිබඳව විස්තර කරනකොට මොකද්ද අර්ථය කියලා කියන්නේ, මොකද්ද ධර්මය කියලා කියන්නේ, මොකක්ද නිරුක්තිය කියලා කියන්නේ වගේම පටිභාණය කියන්නේ කුමක්ද කියන කාරණාව විග්‍රහ කරනවා. එතකොට මේ විශේෂයෙන් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ එන පටිසම්භිදා පිළිබඳ කතාව දිහා අපි බැලුවට පස්සේ සද්දීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤීන්ද්‍රිය කියන මේ ධර්මතා පිළිබඳව තියෙන දැනුමට කියනවා මේ ධම්මනානත්තේ පඤ්ඤා ධම්ම පටිසම්භිදාව කියලා. ඊට පස්සේ මේ ධර්මයේ සද්දීන්ද්‍රියේ තියෙන ලක්ෂණය අර්ථ වශයෙන් ගන්න එකට කියනවා අර්ථනානත්තේ කියලා. අපි කිව්වොත් අදිමොක්ඛාර්ථයේ තියෙන්නේ ශ්‍රද්ධාවෙන් ලැබෙන අර්ථයක්. වීරියෙන් ලැබෙන අර්ථය තමයි පග්‍රහාර්ථය, නගා සිටුවනවා හිත. එතකොට සතීන්ද්‍රිය කියන එක උපဋාණට්ඨ උපස්ථානාර්ථයෙන් සතීන්ද්‍රිය දෙනවා. සමාධීන්ද්‍රිය කියනකොට අවික්ෂේපට්ඨ අවික්ෂේපාර්ථය දෙනවා. දැන් මේ පදයටම යෙදෙන පදේ විග්‍රහ කරන අර්ථයක් තියෙනවා ධර්මයේ තුල. අපි එක පදයක් ධර්මයේ යෙදෙනකොට සමාධිය කිව්වහම විවිධ අපිට අර්ථයන් ඒ සමාධිය කියන එක තුල තියෙනවා. නමුත් ධර්මයේ විග්‍රහ කරන අවික්ෂේපට්ඨෝ මෙතන සමාධි කියන වචනේ විග්‍රහ කරන්නේ අවික්ෂේපාර්ථයෙන්. එතකොට ඒකට කියනවා මේ අර්ථය පිළිබඳව තියෙන නුවණට කියනවා අත්තනානත්තේ ඥානෙ කියලා. ඊට පස්සේ මෙතන පංචසු ධම්මේසු ඥානානි, මෙන්න මේ පංච ධර්මයන් නැතිනම් සද්ධාදී මේ පංච ධර්මයන් පිළිබඳව දන්න නුවණටත්, ඒ වගේම මේ අර්ථය පිළිබඳව මනාව දන්න මෙන්න මේ නුවණටත් කියන මෙන්න මේ දස කාරණා 10ට තියෙන නුවණට කියනවා නිරුක්තිය කියලා. එතකොට නිරුක්තිය පිළිබඳව නුවණක් කෙනෙකුට එයා ධර්මයේ දැනගෙන තියෙන්නත් ඕනේ, අර්ථයේ දැනගෙන තියෙන්නත් ඕනේ. ඒකයි නිරුක්තිය කියලා කියන්නේ. අපි යම් පදයකට සද්ධාව පිළිබඳව යම් අර්ථකථනයක් සපේනවා නම්, යම් නිරුක්තියක් දෙනවා නම්, ඒකේ අදිමෝක්ෂාර්ථයෙන් ඒ නිරුක්තිය සපේ යුතුයි මිසක අපිට හිතුවමනාපිට වෙන අර්ථයක් සපයන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක අනිවාර්යෙන් අදිමෝක්ෂාර්ථය ප්‍රකාශ කරන අර්ථයක්ම වෙන්න ඕනේ. එතකොට ඒ නිරුක්තිය ගැළපිය යුත්තේ කුමන අර්ථයක් ප්‍රකාශනය සඳහාද කියන එක මේ තුල හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපේ සාම්ප්‍රදායානුකූල නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ දේශනාව තුළ දැක්වෙන අපේ ථේරවාද සම්ප්‍රදාය තුළින් රැකගෙන ආපු අපේ නිරුක්ති ඥානය කියන කාරණාව. මෙන්න මේ නිරුක්ති ඥානය කියන අපේ මේ ගැඹුරු ඥානය අවභාවිතාවට ලක් කරලා මේ තුල ඕන් බලාපොරොත්තු වෙන වැරදි අර්ථකථන ක්‍රමවේදයක් අපේ සමාජය තුල ගත කරන්න. එතකොට ඩෙංගු කියනකොට ඩෙඟා නටන නිසා ඩෙංගු හැදෙනවා කිව්වහම දැන් ඩෙඟා නටනවා කියන එක අර්ථය දක්වන්නේ කුමන පදනමකින්ද? මොකක් කරොත්ද ඩෙඟා නටන්නේ? දැන් අපි පංචකාමය එලාගෙන කෑවහම එළුව වෙනවා. පංචකාමයට බැටදී එලාගෙන කෑවහම බැටලුව වෙනවා. දැන් එතකොට දැන් ඔය විදිහට එක එක දේවල් පෙන්ලා පෙන්න දැන් ඩෙඟා නටනවා කියන්නේ මොකද්ද? එතකොට දැන් මේ එන්නේ කර්මඵලවාදයක්. ඒ කියන්නේ මේ අපි දවස පුරාම වෙන ගොඩක් සිද්ධි වෙන්නේ කර්මඵලය නිසා. එතකොට දැන් ඒ ඩෙඟා නටපු එක අහෝසීද ඩෙංගු වලට බෙහෙත් බිව්වහම? ඩෙඟා නටමු නිසා ඩෙංගු හැදුනා. එතකොට ඩෙඟා නටපු එක අහෝසි අපි ඒකට බෙහෙත් ගත්තාම දැන් එතකොට අපිට කර්මයේ බෙහෙතින් හොඳ කරන්න පුළුවන්ද? කර්ම විපාකයක් නිසා ලැබෙන ඩෙඟා නැටීමේ කර්මය නිසා ලැබුණු විපාකයේ බෙහෙතින් හොඳ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ මහා නිර්ර්ථක හාස්‍යජනක තැනකින් කරුණු ඉදිරිපත් කිරීම තුළ ඔවුන් මේක නොදැන කරන කාරණයක් නෙමෙයි. මේක දැනුවත්වම කරන කාරණයක්. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ අර බයිබලයේ ෂෝට් නෝට් එක කියනවා වගේම මේ තුල අන්‍යාගමික කරණයට ඔවුන් හසු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකේ පද ටිකක් බිඳ බිඳ මේකම කියන්න ඊළඟ પરම්පරාවක් අනිවාර්යෙන් බිහි වෙනවා. ඊට පස්සේ ඒක පටන් ගත්තාම ඒකේ තියෙන්නෙත් මේකයි, මේකේ තියෙන්නෙත් ඒකයි, මේ දෙකම එක සමාන දහමක්. මොකද විවිධ සංස්කෘති දෙකක් හැබැයි එක දහමක්.
ඔතෙන්ට තමයි එන්නේ. සංස්කෘති දෙකක් එක දාම. එක දර්ශනයක් මේ තියෙන්නේ. එතකොට අපි ගොඩනගාගෙන හිටපු අපේ තේරවාද සම්ප්‍රදාය සම්පූර්ණව බිඳ වැටිලා ඒ වෙනුවට ගොඩනැගිලා තියෙනවා වැරදි මතවාද ටිකක්, නිකන් සමාජයේ තියෙන දේවල් විතරක් අල්ලගෙන බිහි වෙච්ච කාරණා ටිකක්. මට මේ පොඩි එකතු කිරීමක්, මේක ඉතාම සරල සාමාන්‍ය දෙයක් ඇත්තටම. දැන් ඕනෙම කෙනෙකුට මේ වචනවලට අර්ථ දෙන්න පුළුවන්. දැන් අපේ සිංහල වචනයක් නෙමෙයි බස් කියන වචනේ. බස් එක, අපි යන්නේ බස් එකේනේ. දැන් පාලි දන්න කෙනෙක්ට මේ බස් කියන වචනයට හරි ලස්සන නිරුත්තියක් හදන්න පුළුවන්. ගතගතට්ටානේ නග්ගති බස්සතිති බස්. මෙහෙම වචනයක් හදන්න පුළුවන්. එතකොට මේක හැදුවයි කියලා මේක නිවැරදි අර්ථකථනයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අය මේ කටට එන විදිහට වචන පාවිච්චි කරලා තමන්ට හිතෙන හැටියට මේ වචනවලට අර්ථ දීලා තියෙන්නේ. ඊළඟට මම අවධාරණය කරන්න කැමති අනික් කාරණේ තමයි මේ අපි මුලින්ම දැකපු වීඩියෝ එකේ ඉදිරිපත් වෙච්ච අදහස් අනුව දැන් විශාල අනුගාමික පිරිසක් මේ අයට යොමු වෙලා ඉන්නවා. ඒ අය අතර වෛද්‍යවරු රැසක් ඉන්නවා. මේ වෛද්‍යවරුන්ට හොඳ පාඩමක් මේ පළවෙනි වීඩියෝ එකේ කියලා දුන්නා. ඩෙංගු පිළිබඳව, ඊළඟට වෛරස්, වෛරස් උණ, වෛරස් පිළිබඳව, උණ පිළිබඳව සහ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව. මම අහන්න කැමතියි ඇත්තටම ඉබඳු වෛද්‍යවරුන්ගෙන් ඔබේ දැනුම පිළිබඳව ඔබ ලබාගෙන ඇති තහවුරු ඥාණය කොයි විදිහටද මේ අව탁සීරුවට ලක් කරන්නේ මේ අය? ඔබ උණ ගැන ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? ඔබ ක්ෂුද්‍ර ජීවීන් ගැන ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? ඔබ ඩෙංගු රෝගය ගැන ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? එතකොට මේ අර්ථකතන සපේන පුද්ගලයා ඩෙංගු රෝගයට දෙන අර්ථකතනය, උණ හැදෙන හැටි කියන අර්ථකතනය, වෛරස් වලට දෙන අර්ථකතනය, ක්ෂුද්‍ර ජීවීන්ට දෙන අර්ථකතනය ඔබ ඉගෙනගත්ත ඔබේ ශාස්ත්‍රඥාණයට පටහැනිද නැද්ද? ඔබ පිළිගන්නවද ඒක? වෛද්‍ය වෘත්තියෙන් ඔබ හදාළ වෛද්‍ය විද්‍යාත්මක ඥානයේ අනුව මේකට මේ ඔබ පිළිගන්නවද? ඔබේ ඍජු පිළිතුර තමයි නෑ, පිළිගන්නේ නෑ. එහෙමනම් ඔබේ ඥාණයට විරුද්ධ වෙන දේවල් ඔබට පිළිගන්නට බැරි නම් මේ බුදුදහමින් ඉගැන්වෙන බුද්ධඥානයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ මේ ධර්මයට පටහැනි අර්ථකතන ඔබ පිළිගන්නේ ඇයි? ඔබ නියම ධර්මයේ දන්නේ නැති නිසා තමයි ඔබ පිළිගන්නේ. ඔබ වෛද්‍යවරයෙක් හැටියට ඔබ නියම වෛද්‍යඥානේ ලැබලා තියෙන නිසා මෙයා උණ හැදිච්ච හැටි කියන එක ඔබ පිළිගන්නේ නෑ. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා නියම බුද්ධ ධර්මය ඉගෙනගෙන නියම දැනුම ලැබලා මේක හොඳද නරකද කියලා තහවුරු කරලා බලන්න අන්න ඒ දේට එළඹෙන්න කියන එක මම මේ වැරදි විකෘති ධර්ම විලෝපීන් පසුපස යන වෛද්‍යවරු කණ්ඩායමට කියන්නට කැමතියි. ඇත්තටම හාමුදුරනේ, දැන් අර අපි මුලින් අර කසපහඳුර අපේ කසපහඳුර මතක් කරා වගේ මේ සියලුම දේවල් වලට මේ කර්මයේ කර්මඵලය පටලවා ගැනීමක් සිද්ධ කරනවා. ඇත්තටම දැන් කර්මය නිසා යම් විපාකයක් වශයෙන් රෝගයක් වුණොත් ඒකට බෙහෙතකින් සුව කරගැනීමක් කරගන්න පුළුවන් වෙයි. නමුත් මේ සබහා දහම ඇතුළු සියල්ලන්ටම මේ කර්මය කර්මඵලය පිළිබඳ එක අතකින් ඉතාමත්ම වැරදි සහගත විදිහේ විග්‍රහයක් මවුන් සිද්ධ කරගෙන එනවා. හාමුදුරුවනේ, මේක තියෙනවා හරි පොදු ලක්ෂණයක් මේ කාරණාව තුළ. දැන් මේ ධර්ම විකෘති කිරීමේ ක්‍රියාවලියෙහි නිරතමේ පිරිස, මේ කණ්ඩායම ඉන්න විශාල පිරිසක් ඉන්නවා. මේ පිරිස ඔක්කොම අන්තිමට එන්නේ ත්‍රිපිටකයේ, බයිබලයේ, කුරාණේ, මේ ඔක්කොගෙම තියෙන්නේ එකම දේ කියන තැනට තමයි මේ ගේන්න හදන්නේ. දැන් මේතර සමහර අය නම් ප්‍රසිද්ධියම ප්‍රකාශ කරනවා මේක. සමහර අය ඉන් එක් ආගමක් පිළිබඳව එකක් දෙකක් ගැන කතා කරගෙන යනවා. කොහොම නමුත් අන්තිමටම පෙළගස්වන්නේ බෞද්ධයාගේ තියෙන අනන්‍යතාවයේ බිඳලා බෞද්ධයා සර්වාගමිකයෙක් බවට පත් කිරීම තමයි මේ සිද්ධ කරගෙන යන්නේ. මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි මේ අය නිවැරදිව නිරවුල්ව හාමුදුරනේ බයිබලයේ කියවලත් නැහැ. කුරාණයේ කියවලත් නැහැ. ඒ වගේම ත්‍රිපිටකයේ නිවැරදිව කියවලත් නැහැ. මේ ආගමික ග්‍රන්ථ ටික වෙන වෙනම පැහැදිලිව කියෙව්වනම්, විවේක බුද්ධියකින් කියෙව්වනම් ඕනම කෙනෙකුට තේරුම් ගන්න අරගන්න පුළුවන්
මේක මේ සංස්කෘති වශයෙන් වෙන්වෙන් වූ දාර්ශනික වශයෙන් එකක් වූ දෙයක් නෙවෙයි. මේක වෙන වෙනම දර්ශන වෙන වෙනම සංස්කෘතීන් කියන එක ඉතාමත් පැහැදිලිව තේරුම් අරගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේක කාරණාව තියෙන්නේ මේ හැම පැත්තකින් අපේ හාමුදුරනේ මේ බෞද්ධයාව දක්කන්නට හදන්නේ අන්‍ය ආගමිකකරණය කරානේ. ඉතින් අන්නේ ඒ තමන්ගේ අභිලාෂයන් සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් සිදු කරන වැඩපිළිවෙල තමයි අපිට මේ හැම පැත්තකින්ම දකින්නට ලැබෙන්නේ. ඇත්තටම නන්දරතනහරු මම අහගෙන ඉන්න අයට ටිකක් මේ ගැන පැහැදිලි කරන්න කැමති. මේ ලෝකේ තියෙන විවිධ ආගම් ගත්තාම මූලික වශයෙන්ම දේවවාදී ආගම් සහ අදේවවාදී ආගම් කියලා වර්ග දෙකකින් අපි මේ ආගම් වෙන් කරගන්නවා. ලෝකය මවල තියෙන්නේ සර්වබලධාරී දෙවියකු විසින් කියන අදහස දරන ආගම් සියල්ලම දේවවාදී ආගම් ගණයට වැටෙනවා. එසේ නොවන ආගම් සියල්ල වැටෙන්නේ අදේවවාදී ආගම් ගණයට. ඒ නිසා මේ ලෝකේ දැනට බිහි වෙලා තියෙන විවිධ ආගම් එකතැන තියන්න බැහැ. මොකද මේ ආගම්වල තියෙන්නේ විවිධ පිළිගැනීම්, විවිධ විශ්වාස. උදාහරණ හැටියට අපි දේවවාදී ආගම් අතර තියෙන මේ ඒබ්‍රහමික් රිලිජන්ස් කියලා කතා කරන ආගම් පද්ධතිය දිහා බලපුවාම ඒ ආගම්වල තියෙන්නේ ඉතා ඉහලින් වැජඹෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පටන් යටට ගලාගෙන එන දුරාවලියක චින්තනයක්. ඒ නිසා ඒ චින්තනයට අපි කියනවා යුරෝසෙන්ට්‍රික් චින්තනයක් කියලා. ඒ චින්තනය කවදාවත් මේ බුදුදහම අනුගමනය කරන බෞද්ධයන්ට ආරෝපණය කරන්න බැහැ. මොකද බුදුදහමින් උගන්වන චින්තන පද්ධතිය ඒ විදිහට ඉහළ ඉඳලා පහළට එන දුරාවලියකින් ලැබෙන්නක් නොවේ. බුදුදහමින් මිනිසාට දකින්න උගන්වන්නේ ලෝකයේ සමස්තය. ලෝකයේ සමස්තය දැකලා ගොඩනගා ගන්න පුළුවන් චින්තන පද්ධතියක් තමයි බුදුදහමින් අපිට උගන්වලා තියෙන්නේ. ඒක ඉතාම ප්‍රකට වෙනවා අපිට බෞද්ධ ඉගැන්වීම් අර්ථකථනය කරගන්නකොට. උදාහරණයක් ඇටියට පටිච්ච සමුප්පාද කියන මේ ඉගැන්වීම බලපුවාම හේතු රසක් නිසා ඵල රසක් හට ගැනීම පිළිබඳ න්‍යායක් මේකෙන් ඉගැන්වෙන්නේ. එතන තියෙන්නේ එක හේතුවක් පදනම් කරගෙන ප්‍රතිඵලයක්. එයම හේතුවක් බවට පත් වෙලා තව ප්‍රතිඵලයක්. මේක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙවි ගමන් කරන සමස්තයක්. ඒ සමස්තය තුල තමයි බෞද්ධයන්ට තමන්ගේ සිතිවිලි රටාව ගොඩනගා ගන්න බුදුහාමුදුරුවෝ මඟ පෙන්වලා තියෙන්නේ. ඒ නිසා තමයි අපේ බෞද්ධ සංකේත පවා මේ චක්‍රාකාර සංකේත බවට පත් වෙලා තියෙන්නේ. ධර්ම චක්‍රය, සංසාර චක්‍රය. එතකොට මේ සියල්ල දිහා බලන් උගන්වන්නේ බෞද්ධ දර්ශනය තුල. මිනිසුන්ට ලෝකයේ දකින්න, ජීවිතයේ දකින්න බුදුදහමෙන් උගන්වන්නේ ඒක පාර්ශ්වීය ලෙස නෙමෙයි. ප්‍රශ්නයක් දිහා බලන්න ඕනේ එක පැත්තකින් නෙමෙයි. සමස්තය දිහා බලලා ගැටලු අඳුනගෙන ඒකට උත්තරයක් සපේ ගන්න ඕනේ. ඒ නිසා කවදාවත්ම මේ චින්තන රටා දෙකක තියෙන ඉගෙන්වීම් එකට තියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙම තිබ්බට ගැලපෙන්නේත් නැහැ. ඒක හරියට යා දෙක නොරත රත වාගේ. ගැලපෙන්නේ කොයි වෙලාවත් එකතු කරන්න බෑ. ඒ නිසා අපි බෞද්ධයෝ හැටියට මං කල්පනා කරනවා ඉතාම පරීක්ෂාකාරී වෙන්න ඕනේ. මෙබඳු තැනකට අපිව අරගෙන යනවනම් කවුරු හරි රජයේ විසින් වේවා, මේ වගේ විවිධ කණ්ඩායම් විසින් වේවා, අධ්‍යාපනයේ විසින් වේවා, වෙනත් විදේශීය බලවේග විසින් වේවා, අපිව අරගෙන යනවනම් ඒ බඳු තැනකට අපි ඉතාම පරීක්ෂාකාරී වෙන්න ඕනේ. මොකද අපි කාලයක් අපේ ඉතිහාසය තුල ගොඩනගාගෙන ආපු චින්තන පද්ධතියම බිඳ වැටෙනවා එහෙම දෙයක් වුණොත්. ඒක අපි බෞද්ධයන්ට ඉතා අවධාරණයෙන් කිය යුතු කාරණයක්. ඇත්තටම මේ බොහෝ කාලයක් තිස්සේ මේ අන්‍යාගමිකයන් විසින්, විශේෂයෙන් අන්‍යාගමික පූජක පිරිස් විසින් උත්සාහ කළා බෞද්ධයන්ව නිරන්තරයෙන් ඔවුන්ගේ ආගමට නම ගන්න විවිධ ක්‍රමවේද ඔස්සේ. නමුත් අපේ බෞද්ධයෝ ඊට අභීතව මුහුණ දුන්නා.
යම් යම් තැන්වලදී අපේ බෞද්ධය අසාර්ථක වුණත් බෞද්ධය සෑහෙන දුරට ඒක ශක්තිමත් මුහුණ දුන්නා. නමුත් මෙහි තියෙන ඉතාමත්ම ඛේදනීය තත්වය තමයි චීවරේ දරාගෙන ඔබට මාර්ගඵලයන් ලබා දෙනවා කියමින් ඔබට නිවන් මඟ දක්වනවා කියමින් එහෙම නැත්නම් අරිහතුන් වහන්සේලායි ප්‍රකාශ කරමින් ඇවිල්ලා ඔබව ක්‍රමානුකූලව අන්‍යාගම් කරා නැඹුරු කරනවා නම් ඔබ බෞද්ධයෙක් නොවි සර්වාගමිකයෙක් බවට පත් කරනවා නම් ඔබගේ බෞද්ධය කියන අනන්‍යතාවයේ බිඳ හැරලා විනාශ කරලා ඔබ අන්‍යාගමිකයෙක් බවට පත් කරනවා නම් මේක මම හිතන්නේ බෞද්ධයා විශේෂයෙන් තේරුම් ගත යුතු ඉතාමත්ම ඛේදනීය තත්වයක්. එතනදී පොඩි පැහැදිලි කිරීමක් අපිට අවශ්‍ය වෙනවා. මොකද මේ ඒ අය ගොඩ දෙනෙක් කතා කරන දේ තමයි මොකක් වුණාම මොකද අපි නිවෙනවා නම් මේක ධර්මයේ මොකක් වුණාම මොකද පද මොකක් වුණාම මොකද අපි නිවෙනවා නම් කියලා. මේ අයට අමතකයි නිගණ්ඨනාත පුත්‍රට අනුගාමිකයෝ හිටියා කියලා. සංජය බෙල්ලට්ටි පුත්‍රට අනුගාමිකයෝ හිටියා කියලා. ඒ අය යම් දෙයක් නොලබුණා නම් ඒ පස්සේ යන්නේ නැහැ. යම් ශාස්ත්‍රූවරයෙක් පස්සේ ඒ හැම දිනෙකම ගියේ ඒ තුළ යම් ආධ්‍යාත්මික දෙයක් ගන්න තිබුණ නිසා තමයි ඒ අය පස්සේ ගියේ. නැත්තම් නිකම්ම ගියානේ. මේ බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය ශ්‍රාවක පිරිස 500ක් වෙනකොට සමහරවිට 3000ක් යටිලියෝ නිගණ්ඨය 3000ක් කොහොම දැක්කේ? එතකොට අනුගාමික පිරිස ඒ අයගේ මහා පරිමාණයෙන් තිබුණා. ඒ අනුගාමික පිරිස එතෙන්ට ගියේ මොකක්වත් නොදැන නෙමෙයි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන. එතනත් ඒගොල්ලන්ට නිවීමක් තිබුණා. නැතිනම් මිච්ඡා නිර්වාණාටකුත් පණවන්න අවශ්‍ය නැහැ. නිර්වාණි වුණත් වැරදවාගත්ත මිච්ඡා නිර්වාණාටකුත් දැක් වෙනවා. එතකොට දැන් මේ නිවීම කියන කාරණාව එකම පදනම කරගෙන යම් ධර්මයක සත්‍ය අසත්‍යතාවයේ තීරණය කරගන්න බෑ. මට නිවීම දැනුණයි කියලා ඒක ලෝකෙ තියෙන සත්‍ය යථාර්ථය වෙනවද කියන එක අපි විමසා බැලිය යුතු දෙයක්. මගේ කෙලෙස් සංසිඳුණ කියලා ඒක යථාර්ථයට හිත තියලමද කියලා. මොකද මනෝවෛද්‍යවරයෙක් ළඟට ගියත් එයත් අපිට කියලා දෙනවා ඇවිදුණු ලෝකෙ හිත සාමාන්‍ය මට්ටමකට ගන්නේ කොහොමද කියන මගක් එයත් කියලා දෙනවා. නමුත් ඒක කියලා දුන්නා කියලා එයා කියලා දුන්නේ බුදුබණ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ඊට හාත්පස ගැඹුරු ධර්මයකට මඟක්. මේ සෑම පැත්තකින්ම බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වෙන ගමන් මොවුන්ගේ දැඩි අවධානය යොමු වෙච්ච තවත් තැනක් තමයි බෞද්ධ ප්‍රතිපදාව මුළුමනින්ම විනාශ කිරීම. මේක එකාත්තකින් ගත්තොත් බුදු දහම අමු අමුවේ ඝාතනය කිරීමක් වගේ වැඩක් මේ සිද්ධ කරන්නේ. බෞද්ධයන් සතු ඒ උත්තරීතර ප්‍රතිපදාව බමුණ වෘතයක් හැටියට සලක මේ ප්‍රකාශ කරමින් හැල්ලුවට ලක් කරමින් ඔවුන් එදා වෙලාවට දේශනා පවත්වන අපිට දක්නට ලැබෙනවා. හැබැයි මේකේ කෛරාටික ස්වභාවය තමයි ඇතැම් වෙලාවට ඔවුන්මත් අපේ ජන සමාජය අපේ බෞද්ධයන්ව පංචශීලයේ සමාදන් කරන අවස්ථාවක් දක්නට තියෙනවා. කොහොම නමුත් මිනිසුන් මුලා කිරීම සඳහා ඒ බඳු දේ ක්‍රියාත්මක කළත් ඒ එතනට එන උදවියව ඒ බෞද්ධයන්ව බෞද්ධ ප්‍රතිපදාවෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. අපි බලමු ඔවුන්ගේම ප්‍රකාශන තුලින්. සීලබ්බත පරාමාසයට කුමක් දහනවා? අපි හිතන් හිටියේ ඉස්සර කාලේ සතු මරණක හොරකම් කරනවා, කාම වල බැන මත්පැන් මොන බොරු කියන තු ඉඳලා නිවන් දකින්න හිටියා නේද? ඔය වගේ নানা ප්‍රකාර සිල් ෘත තියෙනවා. අපි තිසරණ සහිත පංචශීලයේ පිළිපීම වල සිල් දෙනා නැකිලා নমস্কার කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං. මේ කරුණු කාරණාත් එක්ක අපි කොත්මලේ කුමාරකසප හාමුදුරන්ගෙන් අහන්නේ මේ බෞද්ධ ප්‍රතිපදාව ගොඩනැගෙන පිළිවෙල සැබවින්ම කෙසේ දෙයක් කෙබඳු දෙයක්ද කියලා. ඔව්, ඇත්තටම ස්වාමීන් වහන්සේ උතනදී මේ ඒ ප්‍රශ්නෙට එන්න කලින් මම වෙන පුංචි කාරණා ටිකක් මතක් කරන්නම්. මොකද පහුගිය සාකච්ඡාව තුළ අපි සාකච්ඡාවට භාජනය වුණ කාරණාවක් පිළිබඳව යම් මතවාද මේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණ නිසා මට ඒ වීඩියෝ පටිය පොඩ්ඩක් ලබා දෙනවද? කැමැතිසේ නොපවතින දුක අපිට ඇති වෙන්නේ මානසික දුකක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන වෙනම වචන ටිකකින් අපිට පැහැදිලි කරනවා. යමක් කැමැතිසේ නොවීම තමයි දුක. එතකොට ඒ කැමැතිසේ නොවීම කියන දුක මානසික දුක. මේ මානසික දුක සහ කායික දුක බුදුරජාණන් වහන්සේ පණවන්නේ දුක හැටියට මිසක දුක්ඛ ආර්ය සත්‍ය කියන දේ හැටියට නෙමෙයි. මෙහිදී පෙන්වා දෙනවා කැමැතිසේ නොපවතින දුක අපිට ඇතිවන්නේ මානසික දුකක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පිංචන් නලබති තම්පි දුක්ඛං වචන ටිකකින්.
අපට පැහැදිලි කරනවා. කැමතිසේ නොවීමේ දුක මානසික දුකක්ලු. මේ මානසික දුක හා කායික දුක බුදුරජාණන් වහන්සේ පනවන්නේ දුක හැටියට මිස දුක ආර්ය සත්‍ය හැටියට නොවේ කියලා මේ කොත්මලේ කුමාර කාශ්‍යප හිමි විභජ්‍යවාද ධර්ම මණ්ඩපය තුළ බුදුරජාණන් වහන්සේ කියූ දෙයක් නොකියූ දෙයක් ලෙස අභූතයෙන් චෝදනා කරන බව අපිට පේනවා. පහත දැක්වෙන ධම්මචක්ක පවත්තන සූත්‍රයට අනුව ඒ බව අපිට පැහැදිලි වෙනවා. එනම් යම්පිංචන් නලබති තම්පි දුක්ඛං, හෙවත් යමක් කැමතිසේ නොලැබීම දුකයි කියන කාරණය දුක්ඛ ආර්ය සත්‍යයේ එක් කොටසක් ලෙස පෙන්වා ඇත. මේ අනුව පැහැදිලි වන්නේ විභජ්‍යවාද ධර්ම මණ්ඩපය තුල උන්වහන්සේගේ ප්‍රකාශය හුදෙක් ප්‍රලාපයක් මිස සත්‍යයක් නොවන බවයි. එතකොට ස්වාමීන් වහන්සේ මෙන්න මේ කාරණය ඔතන අපි ගත්තොත් එහෙම ඇත්තටම මුළු සමස්ත දේශනේම අරගෙන යම් ගොඩනගපු මතවාදයක් අපිට එක පුංචි කොටසකින් විතරක් තීරණය කරන්න අපහසුයි. මොකද මේ පුංචි කොටස විතරක් බැලුවොත් අපිට කියන්න වෙන්නේ ඇත්තටම ඔය කියන කාරණේ වැරදි කියන එක තමයි. මොකද ධර්මයට ගලපලා බලනකොට අපිට කියන්න වෙන්නේ ඔය කාරණේ වැරදි කියන එක. නමුත් ඒ සියලු දේශනයේ තුල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන කාරණේ දිහා බැලුවොත් එහෙම එතන පැහැදිලි කරන්න උත්සාහවත් වුණ කාරණේ මූලාර්ථයේ පිළිබඳව සැලකීමකට ලක් කළොත් යමක ප්‍රකරණේ සත්‍ය යමකේ තුල පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යං දුක්ඛන්ති. මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුකද කියලා අහනකොට කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං, කායික දුක සහ චෛතසික දුක තපෙත්වා ඒක අතහැරලා අවශේෂං අවශේෂ එක දුක්ඛ සත්‍යං, ඒක දුක්ඛ සත්‍ය වෙනවා. හැබැයි නමුත් න දුක්ඛං ඒක දුක නෙමෙයි. ඊට පස්සේ කායිකං දුක්ඛං කායික දුකත්, චේතසිකං දුක්ඛං චේතසික දුකත්, දුක්ඛං චේව දුක්ඛ සත්‍යංච දුකත් වෙනවා දුක්ඛ සත්‍යයත් වෙනවා. මෙන්න මේ කාරණාව තමයි අපිට පළ වශයෙන් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට පැහැදිලි කරනකොට අනිවාර්යයෙන්ම දුක ඇති හැම තැනකම දුක්ඛ සත්‍ය පවතිනවාමයි. ඒක වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි දුක්ඛ සත්‍ය ඇති හැම තැනකදීම දුක පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි කිව්වොත් දුක කියනකොට කායික දුක සහ මානසික දුක. දුක පිරිසිඳ දකින්න යන කෙනෙකු විසින් කායික දුකයි මානසික දුකයි කියන එක දුක් වේදනාව පැත්තෙන් දැක්කයි කියලා. ඒ දුකේ වේදනාව දැනගත්තයි කියලා අපි ගත්තොත් කැමැතිසේ නොවීම කියන දුක, කැමැති දේ නොලැබීම කියන දුක, කැමැතිසේ නොපවතීම නැතිනම් ඔය ධර්ම විකෘති කරන පිරිස විසින් ඉදිරිපත් කරන අනිච්ච කියලා ඉදිරිපත් කරන්න හදන කැමැතිසේ නොපවැත්ම කියන කාරණාව ඇති වෙන්නේ මානසික දුකක් වශයෙන්. යම් දෙයක් අපිට ඕන විදිහට තියෙන්නේ නැත්නම් ඒ දේ වෙනස් වෙලා යනකොට අපි කැමති යම්ම ජීවත් වෙනවට නමුත් අපේ කැමැතිසේ පවතින්නේ නැහැ. අම්මා ලෙඩ වෙනවා, අම්මා මැරෙනවා. දැන් එතකොට අපේ කැමැතිසේ නොපවතීම නිසා අපිට එනවා මානසික දුකක්. දැන් මානසික දුක දුක දැක්කයි කියලා දුක්ඛ ආර්ය සත්‍ය කියන තැන පිරිසිඳ දැකීම වෙන්නේ නැහැ කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්න අත්‍යවශ්‍ය වුණ කාරණේ. මොකද මානසික දුක කියන කාරණේ පිරිසිඳ දැකීම දුක්ඛ ආර්ය සත්‍ය පෙන්වීමට තරම් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි කියපු තැන දුක්ඛ ආර්ය සත්‍ය පෙන්වන්න තරම් මේක බරපතල මේ හැකියාවක් තියෙන කාරණයක් නෙමෙයි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා පනවපු ස්කන්ධ ධර්මතාවයන්ගේ දුක කියන තැන අපිට පැහැදිලි කරගන්න. එතකොට මොකද්ද මේ දුක? සබ්බේසං උපජ්ජන්තානං තණ්හා විප්‍රයුත්ත චිත්තස උපාදක්ඛනේ දුක්ඛ සත්‍යං හෝති. මේ සියලුම උපදින සත්‍යයන්ට තණ්හා විප්‍රයුත්ත සිටි උපාදක්ෂණෙහි යෙදෙන තණ්හා විප්‍රයුත්ත තණ්හාව යෙදෙන නැති සිටේ දුක්ඛ සත්‍ය තියෙනවා. සමුදය සත්‍ය යෙදෙන්නෙත් නැහැ, මාර්ග සත්‍ය යෙදෙන්නෙත් නැහැ. එතකොට ධම්මහදේ විභංගයේදී ගත්තොත් ධම්මහදේ විභංගයේ කාම් භූමියේහි උපාදක්ෂණේ, රූප අරූප භූමියේදී උපාදක්ෂණේ, නැතිනම් තුන් භූමිය අනුව ගියපු සියලු ස්කන්ධ ධර්මතා ටික දුක්ඛ සත්‍ය අනුව ගියපු ධර්මතා හැටියට විග්‍රහ වෙනවා. එතකොට මේ දුක්ඛ සත්‍ය අනුව ගියපු සියලුම ධර්මතා ටික අපි මව්මැරි අම්මා මැරුණ නිසා එන දුක විඳින තැනත් ස්කන්ධ ටිකක පැවැත්මක් තියෙනවා. ස්කන්ධ ටික නැත්තම් එතන අම්මා මැරීමෙන් එන දුකක් අපිට ලැබෙන්න පුළුවන් කමක් නැහැ පංච උපාදානස්කන්ධයක් නැත්තම්.
ඒ නිසා දුක විඳින තැනක අනිවාර්යයෙන්ම ස්කන්ධ දුකේ පැවැත්ම තියෙනවා. දුක ඇති සෑම තැනකදීම ඒ නිසා දුක්ඛ සත්‍ය අනිවාර්යයෙන්ම පවතිනවාමයි දුක ඇති සෑම තැනකදීම. හැබැයි දුක්ඛ සත්‍ය විතරක් ඇති තැනකදී දුක පවතින්නේ නැහැ. එතන අනිත් සත්‍ය නොපවතින උපාදක්ෂණයෙහි ගත්තොත් උපදින මොහොතේදී එතන පවතින්නේ නැහැ දුක කියන දේ. මානසික දුක හෝ කායික දුක එතන පවතින්නේ නැහැ. එතන දුක්ඛ සත්‍ය විතරයි තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලි කරගත යුතු කාරණේ වෙන්නේ අනිත්‍ය කියන පදේ විග්‍රහ කරනකොට අනිච්ච කියලා කැමැතිසේ නොපවතිනවා කියන කාරණාවෙන් ගත්තහම අපි දකින්නේ දුක මිසක දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. ඒ දුක දැක්ක කියලා දුක්ඛ වේදනාව පැත්තෙන් ඒ ලක්ෂණේ දැක්කයි කියලා අපිට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කමක් ඒ තුල ඇත්තේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධයේ දුකයි කියපු තැන මේ ස්කන්ධයන්ගේ දුක දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්නවා නම් එතන තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය කියපු තැන. එතනදී සත්‍යඥාන චතුක්කද්වේ කියන එකේදී පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලි කරනවා දුක්ඛස්ස පීලනට්ඨෝ සංකතට්ඨෝ සන්තාපට්ඨෝ විපරිණාමට්ඨෝ පරිඤ්ඤට්ඨෝ. එතකොට මෙන්න මේ කාරණේ තුල මේ දුක කියන එකේ පීලනාර්ථය සංකතාර්ථය සන්තාපාර්ථය සහ විපරිණාමාර්ථය කියලා අර්ථ කිහිපයක් පෙන්වන අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නකොට. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නට නම් අපිට මෙන්න මේ අර්ථයන්ගෙන්ම අවබෝධ කරගත යුතුයි මිසක වෙනම පරයයන්ගෙන් අපිට දුක දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. වෙනම පරයයකින් කිව්වේ දැන් මෙන්න මේක පමණයි හුදෙක්ම කිය කැමැතිසේ නොපවතින පමණයි දුක්ඛාර සත්‍ය කියලා. ඒකටම දැන් ඉතාලම පැහැදිලි මේ අපේ කස්සප හඳුරු පැහැදිලි කරන්න හදන කාරණාව. දැන් කායික දුක හෝ මානසික දුක හෝ දැක්ක පමණින් දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා නම් එහෙනම් ඉතින් මේ ඉන්ෂුරන්ස් දාගන්න නිකන් නෙමෙයිනේ. කවුරුත් ඉන්ෂුරන්ස් එකක් දාගන්න දුකටපත් වෙනවා කියලා දන්න නිසා. ඒ නිසා එපමණකින් දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා නෙමෙයි. මේක පංච උපාදානස්කන්ධය වැනි ගම්භීර ධර්මයන් හරහා අවබෝධ කරගත යුතුයි කියන කාරණාවනේ මේ පැහැදිලි කරන්නේ. අනික් පැත්තෙන් ගත්තම දැන් දුක්ඛ සත්‍ය තියෙන හැම තැනකම දුක පවතින ඕනේ. දැන් අපි උදාහරණයක් ඇරෙත් බ්‍රහ්ම ලෝක වගේ ගත්තොත් බ්‍රහ්ම ලෝක වල දුක තියෙනවා කියන්න බෑ. නමුත් දුක්ඛ සත්‍යයෙන් මිදිලා නැහැ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා පිළිබඳ අනවබෝධය නිසා තමයි මම හිතන්නේ අර වචන ටිකක් අරගෙන ඒ වචනේ එල්ලිලා පහර ගැසීම ආදියට මම හිතන්නේ මේ උත්සාහයක් දරන්නේ. මොකද ඒක ඒ වචනේ ඔස්සේ කෙනෙක් අර්ථය ගන්න බලනවා නම් ඒ අර්ථය නිවැරදි කරගන්න ඒ අර්ථය සාධාරණ වෙන්නේ නැහැ. සමස්තයක් උත්තරයේ තුල ගොඩනගපු අර්ථය ගන්න සහ මේ කියපු අර්ථය ගන්න හොඳට මතක තියාගන්න කාරණා දෙකක්. පැහැදිලිවම දුක ඇති හැමතැනකදීම දුක්ඛ සත්‍ය පවතිනවා. යම් තැනක දුක තියෙනවා නම් ඒ හැමතැනකදීම ස්කන්ධ දුක්ඛාර සත්‍ය පවතිනවා. දුක්ඛාර සත්‍ය පවතින හැමතැනකදීම දුක නැහැ. උදාහරණයක් හැටියට ගන්න බ්‍රහ්ම ලෝකාදී තැනක දුක පවතින්නේ නැහැ. නමුත් දුක්ඛාර සත්‍ය පවතිනවා කියන එක ඒ නිසා කාරණා දෙකයි. දුක ඇති සෑම දුක්ඛ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය ඇති සෑම තැනකදීම දුක නැහැ කියන කාරණය ඒක මූලික වශයෙන් මම හිතන්නේ මේ ඒ මම අහපු ප්‍රශ්නය පැත්තකින් තබා හෝ ඒ කාරණාව අනාවරණය කිරීම ඉතාම වැදගත්. මොකද අපිට වැදගත් වෙන්නේ මේ ධර්ම සම්භාෂණය තුළින් නැත්නම් මේ ධර්ම මණ්ඩපය තුළින් වඩාත් නිවැරදි දේ අපේ බෞද්ධ ජනයාට අසන්නට සැලැස්වීම. ඒ නිසා මම හිතන්නේ මේ පද ඔස්සේ පන්නගෙන ගිහිල්ලා කිසියම් වරදක් හොයලා ඒකෙන් පහර ගැසීම උත්සාහවත් වෙන බවකුත් තියෙනවා. දේ ඔස්සේ හෝ යමෙක් ගිහිල්ලා අධර්මයකට යොමු වෙනවා නම් මම හිතන්නේ ඔක කෙනෙක් අධර්මයට යොමු කළා කියලා. මොකද ওই කාරණා ටික මාධ්‍ය ඔස්සේ අපි දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරපු කාරණයක්. නමුත් මේකේ වරදක් හැවීමේ අදහසින් හෝ හොයලා ඒ කාරණාව මතු කරලා මේ අර්ථය පැහැදිලි කරපු එක පිළිබඳ ඇත්තටම පුණ්‍ය අනුමෝදනාවක් කරන්න වටිනවනේ. ඒ වගේම මම අහපු ප්‍රශ්නේ ගැටලුව මම හිතන්නේ ඒක දීර්ඝව සාකච්ඡා කරන්නට ඕන ගැටලුවක් මේ බෞද්ධ ප්‍රතිපදාව සම්බන්ධයෙන්. අප සතිපතා සෑම සෙනසුරාදාවකම රාත්‍රියේ 9:00ට ඔබ වෙත ගෙනෙන මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය ඔස්සේ අද මේ අපට ඉතුරු වූ ප්‍රශ්නේ ඇතුළු තවත් සුවහසක් ප්‍රශ්න ගැටළු තියෙනවා ඔබ ඉදිරියේ සාකච්ඡා කිරීමට ඔබව දැනුවත් කිරීම සඳහා. ඒ නිසා බුද්ධ ශාසනය පිළිබඳව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඔබේ නිවීම සාක්ෂාත් කරගන්න ගමන් මතු පරපුරටත් ඒ නිවීම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ශාසන ධර්මයේ ආරක්ෂා කොට තිබීමේ ඒ වගකීම් ඉටු කිරීම අපි හැම දෙනාගේම වගකීම් වෙනවා, යුතුකම වෙනවා. ඒ සඳහා උත්සාහයෙන් අපි පෙළ ගැසෙමු කියන කරුණ සිහිපත් කරමින් විශේෂයෙන් අද ධර්ම මණ්ඩපය සඳහා වැඩම කොට වදාළ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය රාජකීය පඬිතුක මෙදගම්පිටියේ විජිතධම්ම හාමුදුරන් වහන්සේට, ඒ වගේම ලැබුණෝරුව කන්දාරන්නේ සේනාසනාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකසප හාමුදුරන් වහන්සේට අපි විශේෂයෙන් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කොට සිටිනවා. අපේ බෞද්ධ ජනතාව මේ දහම් කරුණු පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අද මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සඳහා අනුග්‍රහය ලබා දුන්න මහාචාර්ය රෝහණ ගරුතර මහත්මා සහ ගංගා ගරුතර මහත්මණිය විසින් ඒ සියලු දෙනාටමත් ධර්ම නුඹුරන් ඇතුළු සියලු දෙනාටම සදේවක ලෝකයාට ලෞතර නිර්වාණ සෝය පිණිස මේ පින් හේතු වාසනා පාරමී වේවායි අපි ඉතාමත් කරුණා මෛත්‍රියෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. නමෝ තස්ස භගවතෝ